ආයුබෝවන්. මම අද ටිකක් කතා කරන්න හිතුවා තවදුරටත් value investing ගැන. මේ මම ස්ටඩී කරපු favorite මුවත කෙනෙක්, මගේ විතරක් නෙමෙයි, මේක මේ අපේ investment guru කියලා හඳුන්වන වොරන් බුෆේ මහත්තයත් ගේ ගුරුතුමා තමයි මේ ඉන්නේ. අපි මෙයාට කියන්නේ the father of value investing කියලා. මෙයා පොතක් ලියනවා The Intelligent Investor කියලා. මේක 1949 තමයි පබ්ලිෂ් වෙන්නේ. මේකේ මෙයා කරුණු ගොඩාක්ගෙන් කතා කරනවා Value Investment කරන්න කොහොමද කියලා. මම Value Investment ගැන කතා කරද්දි මම මේක විශේෂයෙන් කියන්නේ හේතුව මම මේ Value Investment පැත්තට ගොඩක් බර කෙනෙක්. මොකද සාර්ථකත්වයක් මගේ තියෙන්නේ Value Investment කියන පැත්තේ හින්දා. I think value investment ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා value investment versus growth investment කියලා. මම මේ වීඩියෝ එකත් ආයෙ මේ description එකේ දාන්නම් ඔයගොල්ලෝ බලන්න. බලපු නැති අය ගොඩක් ඉන්නවා ඒක තාමත්. ඉතින් ඔයගොල්ලෝ ගිහින් බලන්න කියලා මම ආරාධනා කරනවා. හරි, මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ දැන් මේ the father of value investing Benjamin Graham මේ value investment the intelligent investor කියන පොතේ එයා principles වගේක් කතා කරනවා. කොහොමද හොඳ වැලියු ස්ටෝක් එකක් පික් කරන්න කියලා. මේ 1940 ගණන් වල 1950 ගණන් වල සිනාරි එකක්. මේ සමහර ක්‍රයිටීරියාස් මේවර අදට ඒ ආකාරයෙන් වළංගු වෙන්නේ නැති වෙන්න පුළුවන් අදටින් බිස්නස් එනවාටත් එක්ක. නමුත් මේවා වැලිඩිටි එක තාම එක්ස්පයර් වෙලා නැහැ. අදටත් වළංගුයි මේවා බොහොමයක් අතරක් තියෙනවා. අපේ CSE එකේ තියෙන සමහර ස්ටෝක්ස් වලත් මේවා මේ ක්‍රයිටීරියාස් තියෙනවා අඩු වැඩි වශයෙන්. එකම ගැටලුව තමයි මේ ක්‍රයිටීරියාස් ඔක්කොම ඇප්ලයි වෙන ජාතියේ ස්ටොක් එකක් හොයාගන්න පුළුවන් ද කියලා. නමුත් බලමු ඉස්සරහට ගිහිල්ලා අපි ඊගෙනත් මොනවා හරි ඉස්සරහට කරන්න පුළුවන් ද කියලා බලමු. මේ සම්බන්ධයෙන් අපි බලමු මොනවද මේ බෙන්ජමින් ග්‍රැහම්ස්ගේ 10 ක්‍රයිටීරියා ෆෝ ස්ටොක් සිලෙක්ෂන් කියන එක කියලා. පළවෙනි ක්‍රයිටීරියා එක තමයි earnings yield of at least twice the bond yield. ඒ කියන්නේ earnings yield එක කියලා කියන්නේ earnings per share බෙදෙනවා market price එකකින්. දැන් අපි price earnings ratio හදනවානේ. market price එක earnings per share එකෙන් බෙදලා මේකෙන් හදන්නේ ඒක අනිත් පැත්ත. earnings per share බෙදෙනවා market price එක. ඒ කියන්නේ market price එකට ගත්තාම company එක කොච්චරක් earnings අවුරුද්දකට හදනවද කියන එක. ඒ කියන්නේ interest එකක් ගෙවනවා වගේ තමයි, return එකක් ගෙවනවා වගේ තමයි. ඒතර ඒක වැඩි වෙන්න ඒක ඒ අවුරුද්ද අපි දැන් අපේ දැන් තියෙන බොන්ඩ් ඊල්ඩ් එක වගේ දෙගුණයක්වත් වෙන්න ඕන කියලා තමයි එයා කියන්නේ. බොන්ඩ් ඊල්ඩ් එක අපි දැනට තියෙන්නේ 5-6 වගේ ලෙවල් එක තමයි බොන්ඩ් ඊල්ඩ් එක දැනට ලංකාවෙන් තියෙන්නේ. දෙවෙනි ක්‍රයිටීරියා එක තමයි PE ratio less than 40% of the highest PE ratio the stock had over the past 5 years. ඒ කියන්නේ ස්ටොක් එක ගත්තාම අපි annual reports ගත්තාම හැම ඕන කම්පැනි එක 5 year summary කියලා තියෙනවා, 10 year summary කියලා තියෙනවා. ඒකේ ඔයාලා බලා ගන්න පුළුවන් market price එක බලා ගන්න පුළුවන් ඒකේ. හරිද? එතකොට සමහර ලාට තියෙනවා highest stocks තියෙනවා, highest price තියෙනවා, lowest price තියෙනවා. ඔයාලා තියෙන්නේ highest price එකයි lowest price එකටයි EPS එකෙන් බෙදලා high PE එකයි low PE එකයි මේ අවුරුදු පහටම හදන්න. හදලා chart එකේ අරගෙන බලන්න. ඒකේ ලෝවස්ම තියෙද, ඒකේ හයස්ම තියෙද කියන්නේ ඊයේද P එක තියෙද කියලා. ඒකෙන් 40% වත් වඩා අඩු P එකකට කම්පැනි එක දැන් මේ ස්ටොක් එක ට්‍රේඩ් වෙන්න ඕන. ඒක තමයි දෙවෙනි ක්‍රයිටීරියා එක. තුන්වෙනි ක්‍රයිටීරියා එකෙන් අපි කියන්නේ dividend yield of at least 2/3 the bond yield. හරිද? කියන්නේ bond yield එක මම දැන් කිව්වා 6% විතර දැන් තියෙන්නේ කියලා. 2/3 කියන්නේ 4ක් විතර. හරි? 104ක්. ඒ කියන්නේ dividend yield එක 104ක්වත් වෙන්න ඕන කියලා. dividend yield එක 104ක් තියෙන shares ඕන තරම් අපි stock market එකේ දැන් තියෙනවා. ඇති වෙන්න තියෙනවා. හරි? ඊට පස්සේ stock price below 2/3 of tangible book value per share. ඒ කියන්නේ net asset value per share. හරිද? ඒ කියන්නේ net asset value per share එක වගේ stock price එක 2/3 වලට වඩා අඩු වෙන්න ඕන. ඒ කියන්නේ මේ මොකද්ද කියන්නේ price to book value එක. price to book value එක 2/3 කියලා කියන්නේ price to book value එක 0.6 වලට වඩා අඩු වෙන්න ඕන. හරිද? එක නෙමේ 0.6 වලට වඩා අඩු වෙන්න ඕන. ඒ කියන්නේ net asset value 100 නම්, හරිද? 100 නම් price එක රුපියල් 60 වගේ range එකේ shares. ඒ වගේ shares උත් අපිට market එකේ දැනට හොයාගන්න තියෙනවා. ඊට පස්සේ stock price 2/3 net current asset value per share. හරිද? net current asset value කියලා හදන්නේ මෙතන
කම්පනීගේ බැලන්ස් ෂීට් එක අපි ගත්තාම අපිට තියෙන පේන දෙනවා කරන්ට් ඇසට් කියලා කැටගරි එකක්. අන්න එකෙන් අපි අඩු කරනවා ටෝටල් ලයබිලිටීස්. ෂෝට් ටර්ම් ලයබිලිටීස් ප්ලස් ලොง ටර්ම් ලයබිලිටීස් මේ දෙකම අඩු කරනවා කරන්ට් ඇසට් එකෙන්. අඩු කරලා බැලන්ස් එක නම්බර් ඔෆ් ෂෙයාර්ස් වලින් බෙදපුවම අපිට එනවා ටෝටල් net current asset value per share කියන එක. එයා කියන්නේ stock price එක මේ net current asset value per share කියන එකෙන් 2/3 වත් වෙන්න ඕන. ඕ ඊට වඩා අඩු වෙන්න ඕන කියලා. ඒ කියන්නේ මෙන්න මේක තමයි ටිකක් challenging criteria එක. මොකද මේ criteria එකට suit වෙන stocks තියෙනවද කියලා ඒ දවස්වල නම් තිබුණා. දැන් තියෙනවද කියලා අපිට ටිකක් මහන්සියට හොයන්න වෙයි. සමහරවල් තියෙන්න පුළුවන්. ඉස්සරහට බලමු එහෙම ස්ටොක් එකක් හොයාගන්න පුළුවන් වුණොත් මම මේ වීඩියෝ එක කරලා ඔයගලන්ට පෙන්නන්නම්. එහෙම නැත්නම් දන කෙනෙක් ඉන්නවා නම් ඔයගලන්ට දැන් හොයන්න පුළුවන් නම් කමෙන්ට් එකේ හොයලා දාන්න නැත්නම් මට ඊමේල් එකක් එවන්න. මෙන්න මේ ස්ටොක් එකේ මෙන්න මේ ක්‍රයිටීරියා එක හරියට වැඩ කරනවා කියලා. රයිට්. මේ ක්‍රයිටීරියා පහම අපි නේම් කරනවා earnings focus කියලා. රයිට්. මේ ක්‍රයිටීරියා පහම earnings focus අපි මෙතනින් බලන්නේ කම්පැනි එකේ අපි ගන්න ස්ටොක් එකේ earnings potential එක හොඳ මට්ටමක තියෙනවද සටිස්ෆයි මට්ටමක තියෙනවද කියන එක. ඊළඟට කතා කරන්නේ ක්‍රයිටීරියා නම්බර් 6 හයවෙනි ක්‍රයිටීරියා එක ටෝටල් ඩෙට් less than the book value. ඒ කියන්නේ ඩෙට් එක කම්පැනි එකේ ඉක්විටි ෂෙයා ඉක්විටි බැලන්ස් එක වඩා අඩු වෙන්න ඕන. ටෝටල් ඩෙට් එක less than the book value. හරිද? ඒක නම් ස්ට්‍රේට් ෆෝවර්ඩ්. ඊට පස්සේ කරන්ට් රේෂියෝ greater than 2. ඒ කියන්නේ කරන්ට් රේෂියෝ එක අපි හදනවා කරන්ට් රේෂියෝ එක හදන්නේ current assets as a percentage of current liabilities. Current assets 100 නම් current liabilities 50 නම් හරි විතර current ratio එක 2යි. හරි? ඒ current ratio greater than 2. එහෙම stocks උත් අපේ market එකේ තියෙනවා. Total debt less than twice net current asset value. Net current asset value අපි කලින් කිව්වේ current assets minus total liabilities. හරිද? එතකොට total debt එක ඒකටත් වඩා අඩු වෙන්න ඕන කියලා කියන්නේ net current asset value කියන්නේ අපිට positive එකක් එනවා කියන්නේ obviously අපිට අපේ debt මට්ටම ඊට වඩා අඩු වෙන්නේ තමයි. හරිද? ඒක මොකද current assets වලින් total debt කියන්නේ short term plus long term liabilities අඩු කරපුවාම අපිට debt positive balance එකක් එනවා කියන්නේ. ඒක net current assets වලින් total debt කියන්නේ borrowings short term borrowings interest bearing borrowings සහ interest bearing long term borrowings අඩු කරපුවම අනිවාර්යයෙන්ම positive number එකක් එන්න ඕන. يعني net current assets වැඩි කියන එක වැඩි කියන එක තමයි. හරිද? එතකොට ඒ නිසා මෙතන මේ හදන්නේ net current asset value කරගෙන ඒක compare කරලා බලනවා total interest bearing liabilities short term plus long term. ඒක less than twice වෙන්න ඕන. හරි? less than twice. ඊට පස්සේ earnings growth of prior 10 years at least 7% on annual basis. හරිද? ඒ කියන්නේ පාගිය past 10 years history එක ගත්තාම company එක annual reports වල තියෙන 10 years journey එක ඒක අරගෙන බලන්න compound interest rate එක මේ growth එක calculate කරලා බලන්න පළවෙනි period එකේ ඉඳන් 10 වෙනි period එක අතර පරතරය අපි බලන්න පුළුවන් compound growth rate එකේ අන්න එක වර්ධනය වෙලාද තියෙනවද කියලා බලන්න කියන at least 7%. හරිද? ඒතර අපිට ඕන නම් 7% නෙමෙයි අපිට ඕන නම් 5% දාලා බලන්නත් පුළුවන්. يعني 5% growth උනත් company එක annually 10 year period කියන්නේ ලොකු achievement එකක්. එහෙමත් එහෙම companies උත් තියෙනවා. research කරොත් හොයාගන්න බැරි වෙන්නේ නැහැ. ඔය stocks 280 ගණක් market එක තියෙන හින්දා. criteria number 10 වෙන්නේ stability of growth of earnings in that no more than two declines of 5% or more in the prior 10 years. ඒ කියන්නේ අපි මේක ඉතින් කතා කරපු අවුරුදු 10ේ මුළු අවුරුදු 10ෙම අවුරුද්දෙන් අවුරුද්දට වැඩි වෙලා නොතියෙන්නත් පුළුවන්. නමුත් සමහරවිට in between ඔය ඇතුලේ අවුරුදු 5ක් 6ක් ඇතුළත වගේ සමහරවිට profit declines තියෙන්නත් පුළුවන් මේ companies වල. ඒ declines not more than 5%. හරි. 5%කට වඩා අඩු නැති declines 2%කට වඩා තියෙන්නත් එපා කියලා තියෙනවා. ඒ කියන්නේ stability of growth. හරි. ඒ කියන්නේ එතකොට profit decline තියෙන්න පුළුවන් අවුරුදු 10න් අවුරුදු 2ක විතරයි. ඒ decline එකත් 5%කට වඩා අඩු වෙන්නට ඕනේ. හරිද? ඔන්න ඕක තමයි simple criteria. simpleම නෙමෙයි සමහර ඒවා තියෙන චුට්ටක් අපිට හොයාගන්න අමාරු. මොකද 1940 ගණන් 50 ගණන් කියන්නේ මේ වගේ ඕනතරම් ස්ටොක්ස් ඉවිච්ච කාලයක්. හරිද? ඒ දවස්වල බෙන්ජමින් ග්‍රැහම් නේම් කරපු විදිහට මේවා හඳුනලා තියෙන සුපර්
සුපර් ලික්විඩ් ස්ටොක්ස් සුපර් ස්ටාර් ස්ටොක්ස් කියලා හඳුන්වලා තියෙන්නේ. මොකද ඒවල ඉන්වෙස්ට් කළොත් එම අනිවාර්යයෙන්ම අවුරුදු 10ක් 20ක් යද්දී ඒගොල්ලෝ 100% වගේ රිටර්න්ස් අරන් තියෙනවා. ඒගොල්ලෝ ප්‍රූව් කරලා තියෙනවා. ඒ වගේ ඉන්වෙස්ට් කරපෙකින් තමයි අපේ කවුද වොරන් බුෆේ මහත්තයා, එයාගේ බිල්ස් එක අවුරුදු දැන් දන්නවනේ. ඉතින් ඒ වගේ තමයි ඒ 1940 කලින් 50 කලින් වල තිබුණා. නමුත් මේවා කට්ටිය ඐඩෙන්ටිෆයි කරගත්තට පස්සේ ඉන්වෙස්ටර්ස්ලා ඉන්වෙස්ට් කරාට පස්සේ දැන් ඉතින් ඒ වගේ දේවල් හොයන එක කලුනික හොයනවා වගේ තමයි. නමුත් අපිට මේ ක්‍රයිටීරියාස් 10ම නැතත් ක්‍රයිටීරියාස් වැඩි හරියක් හරි මීට් වෙන කම්පැනිස් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. මෙන්න මේ අන්තිම මං කියපු ක්‍රයිටීරියාස් පහ, මෙන්න මේ ක්‍රයිටීරියාස් පහ අපි ඐඩෙන්ටිෆයි කරන ගන්නවා රිස්ක් ෆෝකස් ක්‍රයිටීරියාස් කියලා. ඒ කියන්නේ මෙන්න මේවා හොඳ තත්ත්වයේ තියෙනවා නම්, ඒ කියන්නේ අපි කරන ඉන්වෙස්ට්මන්ට් එක රිස්කි නෑ. ඒ කියන්නේ අපි එක්ස්පෙක්ට් කරන රිටර්න් එක අපිට ඉච්චර කරදරයක් නැතුව, ඉච්චර බොරීකක් නැතුව, මාකට් සයිකල්ස් වලට ඉම්පැක්ට් වෙන්නේ නැතුව, කිසි කරදරයක් නැතුව ලොง ටර්ම් අවුරුදු 5ද 10ද මේ පීරියඩ් එකේදී අපි එක්ස්පෙක්ට් කරන රිටර්න් එක ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ක්‍රයිටීරියාස් ෆිල් කරලා ගන්න පුළුවන් නම් කම්පැනි මීට් කරනවා නම්. එතන මේකින් කියන්නේ රිස්ක් එක අඩු කරනවා කියන එක. මේ ක්‍රයිටීරියාස් මීට් වෙනවා නම් ඒ කියන්නේ රිස්ක් එක අඩුයි. අර මං කලින් කිව්ව ක්‍රයිටීරියාස් පහ මීට් වෙනවා නම් ඒ කියන්නේ earnings confirmation එක high. earnings confirmation එක high නම් සහ risk එක company එක අඩුයි නම් අනිවාර්යයෙන්ම මේකෙන් අපිට හම්බෙන ප්‍රතිලාභය return එක ගොඩක් high. අපි expect කරන level එකට යන්න පුළුවන් තියෙන chance එක ගොඩක්ම high. හරි, ඔන්න මම කතා කරේ 10 principles of stock selection of father of value investing Benjamin Graham මහත්තයාගේ කතන්දරේ තමයි. මම අර මං කව කරු value investing versus growth investing කියන වීඩියෝ එකත් මම description එකේ දාලා තියෙන පල්ලෙහා ඕගොල්ලෝ බලපු නැති අය ගිහලා ඒකත් අනිවාර්යෙන් බලන්න. ඔය මේ මාකට් කන්ඩිෂන් කන්ටෙක්ස් එකට කරන්ට් CXC මාකට් කන්ටෙක්ස් එකට ඒක ගොඩක් ඒ වීඩියෝස් ගැලපෙනවා. මේකත් අනිවාර්යෙන්ම ගැලපෙනවා. ගෞතුරු කරලා ඕගොල්ලොත් ෆයින් කරන්න මේ වගේ ස්ටොක්ස් තියෙනවාද කියලා මාකට් එකේ බලලා මට කමෙන්ට් දාන්න, නැත්නම් මට ඊමේල් කරන්න. අපි ඉස්සරහ කතා කරමු ඊගෙන තව දුරටත්. මමත් හොයලා බලන්න ස්ටොක්ස් කීපයක් හම්බුනොත් මම මේ වගේ වීඩියෝ එකක් ආයෙ දෙකක් කරන්න මේකට අදාළව. හරි, එහෙනම් අපි තව වීඩියෝ එක මේ වගේ හම්බ වෙනකම් ඔය හැමෝටම ජය, බොහොම ස්තුතියි.